සිංහල සිනමා වංශකතාව දිහා බලනකොට කාලෙන් කාලෙට සිංහල සිනමාවට තාරකාවන් පායනවා. ඒ පායන තාරකාවන් ටික කාලයක් සිනමා අඹරේ රැඳී ඉඳලා සමහර තාරකාවු නිවිලා යනවා. සමහර තාරකාවු දීප්තිය දිදී සිනමා අඹරේ බැබලෙනවා. සිංහල සිනමාවේ නිලිවංශකතාව ගැන කතා කරනකොට සිංහල සිනමාවට පෑයූ අවසන් නිලිතාරකාව කියලා මට හඳුන්වන්නට පුළුවන් එක රංගන ශිල්පිනියක් ඉන්නවා. ඇය නමින් අනුෂා දමයන්ති. අනුෂා, ඔබ ඉතාමත් ආදරෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් කතාව ආරම්භයේදී මට දීපු වටිනාකමට ගොඩාක් ස්තුතියි කියලා කියන්න ඕනේ. මම මේ කල්පනා කරේ ඔයා ගැන මම මොන වටිනාකමක් දීලා කතා කරන්නද කියලා. මොකද ඒ කාලේ ඉඳන්ම ආදරය කරන, ඒ කියන්නේ අර මට දුන්න වගේම මේ නිවේදන කලාවේ අවසන් පුරුක්කල බැබළෙන අභිමානවත් ජ්‍යෙෂ්ඨ විශිෂ්ට කෙනෙක් කියලා කියන්න ඕනේ. දැන් මේ අද කතාබහ මම ගැන නෙමෙයි. අද කතාබහ තනිකරම අනුෂා ඔබ ගැන. අනිවාර්යෙන්ම ඒකට මට හිතුණා ඔයා ගැන කතා කරන්න ඕනේ කියලා. කලමයි, ඒ කියන්නේ මං හරි ආඩම්බරයි, මට වඩා ශේෂ්ත්‍රේ ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ කාලේ හරි ආදරෙන් අපි නරඹපු ආදරය කරපු අදත් ඒ ආදරේ ඒ විදිහම මේ මුළු රටේම ජනතාවගේ දිනාගෙන ඉන්න කෙනෙක් හැටියට මටත් හරි ආඩම්බරයි වත් එකද මෙහෙම කතා කරන්න වීම. අනුෂා පුංචි කාලේ කොයි වගේ කෙනෙක්ද? ටිකක් දඟයි. හැබැයි පොඩි කාලේ ඉඳන්ම ගත්තාම මම හරි නිර්මාණශීලී ළමෙක්. සහ මම හිතන පොඩි කාලේ ඉඳන්ම මම ගහකොළට සත්තුන්ට හැමදේටම ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ වගේම ටිකක් ඉතින් දඟයි, පොඩි කොළු ගති තිබිච්ච. හැබැයි ඒ ළමා කාලේ, අද ළමයින්ට විඳින්නේ නැති ළමා කාලේ ඉතා සතුටින් හොඳින් විඳ ළමා කාලයක් මට තිබුණා. ඒකට හේතුව මට අද හිතන අපි එදා මම හිතන්නේ මම අවුරුදු 12-13 ආවේ සෙල්ලම් ගෙදරට. එතකොට අර ගස් සුඩ නැගලා ඔය තියෙන දැන් කියන අර මොනවාද වේරළු දං අනම්මන ඒව කාලා අපි හරි ලස්සන සුන්දර ළමා කාලයක් ගත කරපු කෙනෙක් මම. මම ඒ කතාවට එකඟ වෙනවා අනුෂා. මොකද මේ අනුෂාගේ බොහොම විචිත්‍රවත් කලාගාරයක් වගේ නිවසට ආපුහම මගේ ඇහැගිය එක දසුනක් තිබුණා. ආලින්දේ තියෙන සෝෆාවක බෝනික්කියක් බොහොම ලස්සනට නිදාගෙන ඉන්නවා. ඒ කියන්නේ තාමත් මේ බෝනික්කන්ට කැමතිද? අනිවාර්යෙන්. මං හිතන්නේ මම පුංචි කාලේ ඉඳන්ම ඒ කියන්නේ බෝනික්කට හරි ආදරේ. මගේ මේ ඇඳේ කොටසක් එයාගේ තමයි හැමදාම තිබුණේ. ඉතින් එයාට ඉස්සර කිරිපුවන කටක් තිබුණ නැහැ. ඒකෙන්ද මම දවසක් එයාගේ කට හිකරා චූටි මේ කිරි බෝතලකින් කිරිපුවන්නේ. ඉතින් මං හිතන්නේ අර පොඩි කාලේ අම්මල දරුවන්ව බලා ගන්නවා වගේ ආදරෙන් මම මගේ බෝනික්කන්ව මේ බලාගත්තා. ඉතින් ওই අන්තිම එක්කෙනා තමයි ඉන්නේ මේ ඔය විදිහට. ඉතින් මගේ අනිත් බෝනික්කුත් ඉන්නවා සමහර අය. ඉතින් මම පොඩි කාලේ ඉඳන් හරි ආසයි බෝනික්කන්ට. ඒතන හිටිය ඒ කියන්නේ බලු හාමිලා තයි පූසලා ඔක්කොලට මම හරි ආදරේ. මුලින්ම පවුලේ තොරතුරු. පවුලේ කලමයා මගේ තාත්තා සමන්ගුණ තිලක. ඉතින් මේ වෙනකොට ආ විදේශගත වෙලා ඉන්නේ. ඒ වගේම මට එක අයියා කෙනෙක් ඉන්නවා. එයා සුමිත් රංජන අනුරුක්. එයා ඉංජිනේරුවෙක්. මගේ අම්මා GHI රාංගනී. මම හිතන්නේ කලා ලෝකේ එයාත් අවුරුදු 18 වෙනකන් හොඳට බැබලිච්ච චරිතයක්. නර්තන ශිල්පිනියක්, වේදිකා නිලියක්. ඉතින් එයා දිනපු සම්මාන පවා මෙතන තියෙනවා. ඒ කාලේ නැටුම් 72කින් ලංකාවේ පළවෙනියා වෙලා තියෙනවා. සහ මගේ සීයා ගත්තම GH රාජකරුණ කියන්නේ ලංකාවේ නමක් දිනපු දක්ෂ කලාකරුවෙක් සහ පාරම්පරික විෂ වෙදගුරු භූත වෛද්‍ය කියලා ගොඩාක් යාට නම්බු නම් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රවලින් ඒ වගේ විශිෂ්ට කලාකරුවෙක් කියලා කියන්නත් ඕනේ. කලාකාමී පවුලකින් අනුෂා පැවත එනවා. අනුෂාගේ අම්මා ගැන කියනකොට මට මෙහෙම හිතෙනවා, අනුෂා යන්නේ කොතනද? අනුෂාගේ හේවනැල්ල වගේ අම්මා හැමදාම අනුෂා පිටිපස්සෙන් ඉන්නවා අපි දැකලා තියෙනවා. අදටත් එහෙමයි. අනිවාර්යෙන් කලමයි. ඒක ගැන මට කියන්න ඕනේ. ඒ කියන්නේ මට මගේ අම්මා ගැන කියන්න වචන නැහැ. ඒ කියන්නේ මගේ ජීවිතය අද අනුෂා දමයන්ති කියලා කෙනෙක් මෙතන ඉන්නවනම් මේ ගිය ඇතුළේ මම දිනාගත ජයග්‍රහණ තියෙනවනම් ඒ කියන්නේ මම රියැලිටි ෂෝ වලින් දිනපු තෑගි ගොඩක් මෙතන තියෙනවා. ඒ හැම දෙයක්ම හා සිනමා සම්මානයන් තියෙනවා. සහ මම කොහේ කොතන ගිහිල්ලා මම යමක් ජ
ජයග්‍රහණය කරා නම් ඒ හැම දෙම හිමිකාරීත්වයේ අයිතිකාරයේ අය කියලා කියන්න ඕනේ. ඒකට හේතුව මම හරි අඩු වයසින් සිනමාවට එන්නේ. සිනමාව කියන එක දන්නේ නැති වෙලාවක මම එනවා. ඇවිල්ලා ඉතින් පළවෙනියෙන්ම මට ඉන්ටර්වයුව එකක් තියෙනවා. ඒ ඉන්ටර්වයුව එකේදී පළවෙනියෙන්ම මම හිතනවා ඒ කියන්නේ මම ටිකක් එක එක වචන කියනකොට එච්චර කැමති නැහැ. ඒක නිසා මම කරපු දේ ඒ පළවෙනි ඉන්ටර්වයුව එකේ ඉඳගෙන ඉඳලා එනකොට මම අමර වාහනෙට නගින ගමන්කෝ බෑ අම්මේ. මම කලාවට කැමති නැහැ. මේ තාත්තා කැමතිුනේ මම මේ නීතිඥවරියක් වෙනවට. මම කොහොම කැමති නැහැ අම්මේ කලාකාරියක් වෙන්න මට බෑ කියලා. ඊට පස්සේ අම්මා එවලේ මට ජීවිතේ මට හම්බෙච්ච පළවෙනි මම හිතන්නේ ලොකුම උපදේශය වුණේ ඒක. අම්මා මට එක පාට කොනෑ නෑ නෑ. ඔයාට එහෙම හිතන්න බෑ. ඔයාට මේ ජීවිතේ හැම අවස්ථාවකදීම ජීවිතේ හම්බෙන හැම අවස්ථාවකම ඔයාට රෝසමල් හම්බෙන්නේ නෑ. ගල්මල් කියන දෙකම ජීවිතේ එනවා. ඒකෙන් ඒ හැම දෙම විඳ දරාගෙන යන්න පුළුවන් කෙනෙක් හැටියට මේ ජීවිතේ යන්න ඕනේ. පරාද වෙන්න පරාජය වෙන්න ඔයාට අවශ්‍ය නැහැ කියලා. එදා මට ඒක ටිකක් හොඳ තදින් දැනෙච්ච දෙයක්. මම හිතුවා මහා එහෙනම් මං කලා ලෝකේ ඉන්නම් කියලා. එදා මගේ අම්මා මාව අතින් අල්ලගත්ත එක අද මේ මං හිතන්නේ මගේ මේ 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 තප්පරේ වෙනකනුත් මගේ සාරිය හැට්ට කට්ට ගන්න තැන ඉඳන්ම ඇය තමයි මගේ ජීවිතය නිර්මාණය කරපු හදපු සහ මට මගේ ජීවිතේ මේ කලා ලෝකෙට උස්ම පොද දීපු මේ ආඩම්බර වීරවරිය ගැහණේ බවට පත් වෙන්නේ යා. ඒකට හේතුව මම 2011 දිනනවා නර්තන රැජින කිරුල. ඒකෙදි මම බෑම කියලා හිටියා ගෙදර. මං කිව්වා බෑ බෑ මට නටන්න බෑ අම්මේ. මට බෑ මම ස්වර්ණවාහිනී මේ 2011 මේ ඩාන්සින් ස්ටාර්. මම බෑම කියලා ඉන්නකොට නෑ නෑ ඔයාට මේක පුළුවන්. ඔයාට පුළුවන්. ගලයා අඬනවා මට නටන්න කියලා. මගේ ගෙදරට එන අයට කියනවා මෙයාට නටන්න කියන්නේ. මෙයාට නට මෙයාට පුළුවන්. මෙයාට මම කියනවා අම්මේ අයි මට කරදර කරන්න මට බෑ. ඒ කියන්නේ දැන් එක දවසයි තියෙන්නේ ආටිස්ලා 24 දෙනා තෝරලා ඉවරලා මියා අඬනව නෑ නටන්න මේක ඔයාට දිනන්න පුළුවන්. ඊට පස්සේ මට දැන් ඉච්චට අම්මා මේව කරද්දි මං කිව්වා හරි. මං කිව්වා හරි. මම මේක නටන්න හැබැයි දිනන්න ඕනේ අම්මා කිව්වා. මට අද වගේ මතකයි මං අම්මට කිව්ව වචනේ හරි මම නටන්නම් හැබැයි මේක දිනන්න ඕනේ අම්මා කියලා. අම්මට ඉතින් ඉවලේ හරි සතුටි මං දැන් නටනවා කියලා ඉතින් මං හිතන්නේ එතනිනුත් එක ආටිස් කෙනෙක්ව ඉවත් කළා. ඒ මොහොතේ තමයි මාව ඒකට ඇතුළත් කරේ. අපි එතනින් එහාට තව ඉස්සරහට කතා කරනවා. මා අනුෂව ඇදගෙන යනවා ආපහු පාසල් කාලයට. ඔබ ඉගෙනීම ලබන්නේ මම ඉස්සෙල්ලාම විශාඛා විද්‍යාලයට තමයි යන්නේ. මම ওই ස්පෝට් මීට් එකට ගිහිල්ලා දවසක් සෙල්ලම් කර කර ඉඳලා ආවේ නැහැ. ඒකෙදි මියා බය වුණා මාව කවුරු හරි ඉස්සුව තමයි කියලා. හැබැයි ඒ බය අදටත් මගේ අම්මගේ ජීවිතේ තියෙනවා. ඒකද මේ තාමත් පිටිපස්සෙන් ඉන්නේ මෙච්චර ලොකු වෙලත් අනුෂව උස්සගෙන යයි කියලා කවුරු හරි. නෑ ඇත්තටම මම අම්මට කියනවා අම්මගේ ජීවිතේ මේ කවදම හරි අම්මගේ ළමෙක් නැති වෙලා තියෙනවා කවුරු හරි අරගෙන ගිහලා තියෙනවා කියලා. ඒ කියන්නේ අදටත් එයාට බයයි. දැන් වුණා චුට්ටක් මන් නැති වුණොත් හරි බයයි. එතනින් මම විශාඛා විද්‍යාලෙන් හෝමග මධ්‍ය මහාවිද්‍යාලයට එනවා. ඉතින් එතනින් තමයි මම අධ්‍යාපනය හදාරන්නේ. උසස් අධ්‍යාපනය සඳහා මම යනවා. හැබැයි උසස් අධ්‍යාපනයේ දිගටම මට මගේ තාත්තා මාව නීතිඥවරියක් කරන්නම තමයි උත්සාහ කරේ. ඉතින් උසස් අධ්‍යාපනය දක්වාම යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම අඩු වයසින් කලාවට ඇවිල්ලා මට එක දිගට වැඩ කරන්න හම්බ වෙනවා සිනමාව තුළ. අඩු වයසින් කලාවට එනවා පාසල් යන කාලෙත් අනුෂා කලාවට දස්කම් දැක්වුවොත් කලම්මයි මේක මම කියන්න ඕනි සසර ගමනේ අපි ගේන දේවල් තියෙනවා කියලා තියෙනවනේ. මම හිතන්නේ ඒකට එක උදාහරණයක් මම වෙන්න ඇති සහ දෙවියන් මගේ අම්මට දීපු තෑග්ග මම වෙන්නත් ඇති. ඒකට හේතුව මගේ අම්මා සරස්වති මෑණියන්ට මගේ සීයලා අපේ අම්මලා මේ හැමදාම මගේ අම්මට පොඩි කාලේ පුරුද්දක් කරලා තිබුණලු අවුරුදු 7යි ලෝයාට අරලියමල් කඩලා එයාට පූජි කරලා මගුල් බෙර ගහලා පහන තියන්න ඕනේ. ඒක තමයි ගෙදර නීතිය. සීයට කෙල්ලෝ 7ක්නේ. ඒ 7 දෙනාගේ පූජාවක් තියෙනවා හැමදාම. දවස් 7ට සින්දු 7ක් තියෙනවා අදක් තියෙනවා ඒක. ඒ විදිහට මිතින් ඒක නිසා අම්මගේ අවුරුදු 17න් 18න් කලාව නවතිනවනේ. ඊට පස්සේ නීති මම හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා මම උපදි නැගි ඒ කියන්නේ තේරෙන කාලේ ඉඳන් මම නටනවලු. චූටි කාලේ ඉඳන් නටනවා. ඉතින් ගෙදරට මේ වගේ කවුරු හරි ආවහම මම අම්ම ළඟට දුවලා ඇවිල්ලා ඇදලා කියන්නේ මට නටන්න කියන්. මට නටන්න කියන්නේ මට ඕන එන අයට නටලා පෙන්නන්නලු. ඉතින් ඒක නිසා මම හිතන්නේ මගේ සංසාර ගමනේ මම ගෙනාපු ලොකුම ආභරණයක් ලොකුම වටිනාකමක්. ඉතින් පුංචි කාලේ ඉඳන් කලාව කියන එක
මගේගේ ඇතුළි තිබුණ මගේ සීයා ගහපු බෙරපදවලට මම නටන්න ඉගෙන ගත්තා. සීයා කවි බැඳලා කියනකොට ඒ වහන් හිටපු යාග වේද කම ඉගෙන ගත්තා, ජෝතිස්ත්‍රේ ඉගෙන ගත්තා. එහෙම පරිසරයක් තුල තමයි මම හැදෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති මගේ අම්මගේ පරිසරයේ ඉතින් ඒ ගුණධර්ම, ඒ කලාව, ඒ හැම දෙයක් එක්ක පෝෂණය වෙච්ච කෙනෙක් හැටියට තමයි පුංචි කාලේ ඉඳන් මම හැදෙන්නේ. අනුෂට කොහොමද හිත දෙන්නේ නර්තනයේ ගෙදර නියැලෙන අතරතුරේදී කලාවට සම්බන්ධ වෙන්නේ? කියන්නේ සිනමාවට, එහෙමත් නැත්නම් වේදිකා නාට්‍යයකට, මේ දෙයකට සම්බන්ධ වෙන්නේ හිත දෙන්නේ කොහොමද? එහෙම මේ නිලයක් වෙන්න ඕනේ. මගේ හින හතකවත් තිබුණේ නැහැ. කැමැත්තක් තිබුණේම නැහැ. නෑ, මම දන්නේ නැහැ. එහෙම මට මම මේ අවුරුදු 15,000 එහෙම නෑ. අපි මේ අධ්‍යාපනය කියන කෙනේ හිටියේ. හැබැයි මං හිතන්නේ අම්මා නැවතිච්ච අම්මගේ හීනේ නැතර වෙච්ච තැනට අම්මා හීන දකිමින්මයි හිටියේ. එයාගේ වහයත් එක නැතර වෙච්ච තැනට මාව ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පාරේ යනකොට රංගපාන්න ඉල්ලලා තියෙනවා. මං හිතන්නේ මේකට හොඳම සාක්ෂිකරුවන් හැටියට මේ කුමාරසිරි අබේ කොන් ඉන්නවා, නිමල් පල්ලෙවත්ත අයියා ඉන්නවා, මං හිතන්නේ සැම්සන් කුමාරගේ අයියා ඉන්නවා. ඔය 3 දෙනාම මාව නිලියන් කරන්න ගියා. ඔය නිමල් පල්ලෙවත්ත අයියාගෙන් අහුවොත් හොඳ මේ කතාවක් තියෙනවා ඒගොල්ලන් කියයි. ඒ කියන්නේ මාව අම්මගෙන් මේ අහන්න රඟපාන්න මේ පසුපස හඹ ඇවිල්ලා එයා අපි ආපහු මම එතකොට ක්ලාස් යනවා. මේ මාව අම්ම පන්තිකන් ගිහලා එනවා. එතකොට එයා ඒ බස් එකට නගිනවා මා මේ මෙතනින් මෙයා නැග්ගනේ කියලා. ඒ නැගලා අපි බැස්සත අපි අම්ම හෝල් එකක් ඉස්සරහින් බයිනවා. මොකද බය වෙලා මේ කපස්සෙන් එනවා කියලා. ඊට පස්සේ අපි දෙන්නගේ පිටිපස්සෙන් ගිහලා බය වෙන්නපා මම නිමල් පල්ලෙවත්ත කියලා මේ කුමාරසිරි අබේකොන් අයියලාගේ වාහනේ ඇවිල්ලා අපේ පිටිපස්සෙන් නාදර මම මේ කුමාරසිරි අබේකොන් මේ ඉන්නේ මෙයා මෙහෙම කියලා රඟපාන නිල්ලනවා අම්මගේ. අම්ම කියනවා නෑ මෙයා තම පොඩිනේ එහෙම කියලා. ඉතින් එහෙම ඉඳලා ඒත් ඒවට රඟපාන්න යන්නේ නැහැ මං. ඉතින් පොඩිනේ අපේ තාත්තා සැරයි එහෙම දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඉඳලා ඔය එක දවසක් රෝයි අයියේ සමනක්කගේ චෙරියෝ ඩාලින් කියලා චිත්‍රපටිය තිබුණා. ඒක ෂූටින් කළා ඔක්කොම ඉවරයි. ඒක පෙන්වන්න කිට්ටු වෙනකොට එගොල්ලන්ට හිතුණා මේකට තව සින්දුවක් දාන්න ඕනේ කියලා. සින්දුවක් ඇඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ මිස් කෙනෙකුට තමයි මල්ලිකා මිස් කියලා ඩාන්සින් ඩිරෙක්ට් කරන මිස් කෙනෙකුට දීලා තිබුණා මේක සින්දුව කරන්න. දිල්හණියක් අයි කෝරස්. ඒ ටීචර්ට එක ළමයෙක් අඩු වෙලා තිබුණා එදා. ඒ ටීචර් උදේ පාන්දර මගේ අම්මව හොයාගෙන ගෙදර ආවා. අනේ මගේ මේ එක ළමයෙක් අඩු, අනේ 6 දෙනා පෙන්වන්න ඕනේ. මට අනුෂාව අද දවසට දෙන්න බැරිද? ඒ කියන්නේ 6 දෙනා පෙන්වන්න. දැන් මම නම් අල්ප මාත්‍රයක්වත් දන්නේ මේ මොකටද එක්කන් යන්නේ, මොකද දන්නේ. මට අද වගේ මතකයි ඒ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. රෝයි අයියයි සමනක්ක ඒ දෙන්න කොහෙ කොතන හිටියත් මං කරපු පිනක් තියෙනවා නා අනුමෝදන් වේවා කියලා මං දැනුත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් ළමයි 6 දෙනා යනවා රෝයි අයියයි සමනක්ක ඉස්සරහ. මං ඉතින් අන්තිමයා. ඉතින් මට දන්නේ නැහැනේ මොකද මාත් යනවා. ඒ ටීචර් දැන් අනිත් ළමයි 6 දෙනාට උගන්වලා නටන්න 5 දෙනාට. දැන් මං දන්නේ නැහැ. හැබැයි කිව්ව මගේ ජීවිතේ නරක වචන තමයි මට නටන්න කියන්නේ. නටන්න කිව්ව ගමන් මම නැටුවා. එදත් දැන් ටීචර් ඒ ඩාන්සින් එක කියලා දෙනවනේ මං ටක් ගාලා නටනවා. ඒ නටනකොට නටනකොට මේ දැන් මාව ඕකේ දැන් ඒගොල්ලන්ට ඕකේ අපි හැම හිමීට රොයි අයියට සමනකට මෙයාට හොඳට නටන්න පුළුවන් මෙයාට නටන්න කියන්න කියලා. ඊට පස්සේ රොයි අයියේ සමනකට කිව්වා ආ ඕගොල්ලන් යන්නේ මෙයා විතරක් ඉන්නකෝ කියලා. ඉතින් මට සෙටප් එක දාලා නටන්න කිව්වා. සින්දු 10ද දෙන්නේ 10ම හරි මම නටනවා ඒ කාලේ. ඉතින් මාව එදා රොයි අයියේ සමනක හොඳටම නැටුවා. නැටුවට පස්සේ ඉතින් හරි ආසයි ඒගොල්ලන්ට ඒ කාලේ ඒ වගේ ඉන්දියන් නටනවා කියන්නේ හරි පුදුම දෙයක්. ඒගොල්ලන්ටත් ඉතින් හරි ආසයි. ඊට පස්සේ දිල්හානියක් අය කෝරස් මන් නැටුවා චෙරියෝඩල්. ඊට පස්සේ මට පාන්දරව ගිහින් ඇඳුමක් අරන් එන්න ඔය තනියෙන් ඩාන්ස් එකක් කියලා. ඊට පස්සේ මට මේ කවුද දමිත් පොන්සේක අයියත් එක්ක ඔයා තනියෙන් නටන්න කියලා මට තනියෙන් නටන්න දුන්නා. ඊට පස්සේ ඒක තමයි මගේ සිනමා ගමනේ ආරම්භය. හැබැයි තේරෙන්නේ නැහැ. ඒත් මං ඉන්නවා දැන්. ඒ වගේම සුනිල් ටී අයියටත් ඒ වගේම ඩාන්ස් එකට ගැණු ළමයි කොන වෙලා තිබුණා. එයන් ගැල් ළමයි 70ක් විතර බැලුවලු. බල්ල නන්ද කුමාර අයියා කොළු ඩාන්සින් ඩිරෙක්ට් කරන්නේ සිනමා. එක ගැණු ළමෙක් ඉන්නවා අතුරුගිරියේ චුටක් එයාව බලමුද කියලා. සුනිල් ටී අයියා කොළු ටිකක් දුරත් එක්ක කමන යන් සෝනියා අපි කියලා ආවා. මෙහෙට එනකොට සුනිල් අයියා එනකොට මං ගාකුඩ චූටි මල් ගවමක් ඇඳලා මං උගලගේ ගෙදරට කවදාවක මම ටගල් දුවලා අනික සුනිල් අයියා ඉන්නවා. ඒ අනුෂා මං තමයි මගේ මේ මුඩිද ආ හා හා ඔයා හරියට හරි යන් කිව්වා.
මංකුව අම්මට කියන්න කියලා ඇවිල්ලා අම්මත් එක්ක කතා කරා. සෝනියක් අක්කා කාරකේ හිටියා. සුනිල් ටී අයියයි සෝනියක් අක්කා එදා මාව එක්කගෙන ගිය ගමන තමයි නොනවත්වා මගේ ගමන සිනමා ගමනක් බවට පත් වෙලා සම්මානනීය නිලියක් වුණේ. ඉතින් මගේ ගමන් ආරම්භේ මට හැම කෙනාම උදව් කරපු හැමෝටම ගොඩක්. බොහොම දීර්ඝ කතාවක් ඇය සිනමාවට ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳව මේ දිගහැරියේ. මම හිතන්නේ කෙනෙකුට ජීවිතේ ඉගෙන ගන්න දැනගන්න සහ ගොඩක් දේවල් කියන්නේ තමයි කියන්නේ ඉස්සරහටත් ඕන කෙනෙකුගේ ජීවිතේ මේ වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතපු නැති පාරක මම ගිය හැටි. ප්‍රධාන නිලි භූමිකාවකින් අනුෂවතිරේ දකින්න ලැබෙන්නේ මොන චිත්‍රපටයේද? වීරු ගැහණියක් කියන චිත්‍රපටය. මම අදටත් හිතනවා ඇත්තටම මට තේරුනේ නෑ නේද කියලා. ඒ වීරු ගැහණියක් කියන්නේ කැලෑ කෙල්ලෙක්ගේ කතාවක්. තනිකර කැලෑ කෙල්ලෙක් ඉන්නේ. ඉතින් ඒකට මම ලුයාට ස්තුති කරන්න ඕනේ. මේ අලුත්ෙන්ම දැකපු කෙනෙක් හැටියට මම හා ප්‍රධාන චරිතයකට තෝරගත්තා. එතකොට ඒකෙ තිබුණේ තනිකර කැලෑවේ. ඉතින් නයි මේ පිඹුරු මේ නාග පොළඟද මන්ද ඒකලම් අල්ලන්න ඕනේ. හැබැයි හිතුනේ නැද්ද? ඒක තමයි මම කියන්න යන්නේ. ඒ රංගනේ තුල කොච්චර හිටියද කිව්වොත් මේ නයි කියන එක මට ගානක් නැහැ. මේ මල්ලල බෑග් එකට දාගන්න කියනවා. මට අදටත් මට දැන් හිතෙනවා මම කොහොමද නයාව දාගත්තේ බෑග් එක ඇතුළට කියලා. යාගේ ඔළුවෙන් අල්ලන්න ඕනේ. එහෙම අල්ලලා දාගත්තා. ඒක තමයි මම නයි දෙන්නේ තුරු හොඳට අල්ලලා මේ මල්ලල හොඳට දාගෙන බෑග් වලයි. ඒ කියන්නේ අර ඒ ගෙනාපු එකේන විස ගලක් තියන් ඉන්නවා විද්‍යුත් මේ ගැහුවොත් දාන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් මේ දෂ්ට කරන කට්ටිය. ඊට පස්සේ අද මට ඒගොල්ලන් කියනවා අර එක සතෙක්ව තියලා තිබ්බ මෙහෙම යන ගහක් උඩ. දැන් ওই යන සතා ගහ උඩින් මම ගන්න ඕනේ. අරගෙන මේ යාව දා ගන්න ඕනේ. ඉතින් එයා මෙහෙම යන ගමන් ඉන්නේ. ඉතින් එයා මර ඇඟෙන් අරන් බලනකොට එයා ඇවිල්ලා මේ නයාටත් වඩා සැරයිලු. හරි විසයිලු. මට මතක නෑ එයාට නාග පුළඟද මොකද්ද කියන්නේ. මම ඒගොල්ලන්ව සෙල්ලම් බඩු වගේ අරගෙන මෙහෙම දාගන්නේ. මට තේරෙන්නේ නෑ එහෙම. ඊට පස්සේ මං හිතන්නේ ගහක් උඩින් පනින්න තිබුණා. මං පොඩි කාලේ ගස් නැගලා පුරුසේ ඒ ගහට නැග්ගා. පණින්න කිව්වා. මම බල පොඩි කන්දක් වගේ තිබු ගානක් නැහනේ. බල්ලුන්ට මං හිතන්නේ මං එන්න උස්සක ඉඳන් පණලා තියෙන්නේ. මාව වැටෙන්නම ටික වෙලාවක් ගියා. අද හිතෙනවා ඒ කියන්නේ චූටි බංකොකෙන් පය පණින්න ටිකක් හිතන අපි මම ඉදා කොහොමද එච්චර උසවල් වලින් පැන්නේ. අද නයාව පොඩ්ඩක් දැක්කත් චුට්ටක් ගැස්සෙන මම ඉදා කොහොමද නයා ඇල්ලුවේ. ඊට පස්සේ පිඹුරා හිටියා. පිඹුරා එකේ මට විල්සන් කරුවායත් මතක් කරන්න ඕනේ. මට ලොකු සහයෝගයක් දක්වප කෙනෙක්. ඉතින් අද එයා ජීවතුන් අතර නැහැ. මට හරි දුකයි. මෙහෙම එයාගේ බෙල්ල වටේ දාලා මෙහෙම ගැටයක් ගහන්න ඕනේ මේ පිඹුරව. මං හිතන්නේ මං ඒව කරා. හැබැයි මට අදට හිතාගන්න බෑ ඒ මොන ශක්තියකින්ද මං ඒක කරේ. මං බය වුණේ නැත්තේ ඇයි? අද දුන්නොත් මං ඒක කරයිද කියලා හිතෙනවා. හැබැයි මට ලස්සන වචනයක් කියන්න ඕනේ. විල්සන් කරුවයිය කිව්වා එදා මට කිව්වා මේ කෙල්ල හරි දක්ෂයි. මේ කෙල්ලට ගමනක් තියෙනවා කියලා. මෙයා එයි දවසක කියලා. එයා කිව්ව වචනෙම කිව්වොත් මෙයා දවසක් අනිවාර්යෙන් මෙයා සිනමාවේ ඇවිල්ලා මේ ප්‍රාඩුවේ කියනකොට මට අතවනාගෙන යයි. එහෙම තමයි එයා කිව්වේ. ඉතින් මං හිතන්නේ එදා ඉඳන් මට ගොඩක් අගේ කිරීම ලැබිලා තිනවා හැමෝගෙම. ඉතින් ඒගොල්ලන් මොකක් හෝ දෙයක් මගේ දැක්කයිද? ඒ දුටුවෙහිඳ තමයි අනුෂට වාණිජ සිනමා ධාරාවේ චිත්‍රපටි ගලාගෙන ඉන්න පටන් ගත්තේ. අනිවාර්යෙන් මං හිතන්නේ මගේ මේ ආපු කෙටි කාලයට මට පුළුවන් වුණා චිත්‍රපටි 70කටවත් එහා රඟපාන්න. ඒ හැම එකම මම ප්‍රධාන චරිත කරේ නිකන් චිත්‍රපටි දෙක තුන කැරෙන්න. ඒ චිත්‍රපටි දෙක තුනත් ඇවිල්ලා මට වඩා ජ්‍යෙෂ්ඨ නිලියන් ප්‍රධාන චරිත කරනකොට. ඉතින් මං හරි වාසනාවන්තයි මට එච්චර චිත්‍රපටි ගානක ප්‍රධාන නිලිය වෙන්න හම්බුණා. සිනමාව නැති වෙලාවක සම්මානවල පවත්තන් නැති වෙලාවක මට සම්මානනීය නිලියක් වෙන්න හම්බුණා. මොකද මගේ ජනාධිපති සම්මානේ මට ගන්න හම්බෙන්නේ ජනාධිපති මැදුරට ගිහිල්ලා. ඒ කාලේ සම්මානවල තියන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ තියන්න ඕනේ කියලා තීරණයක් ආවා. ඒ වෙලාවේදී මට නැගීගෙන එන හොඳම නිලියට ජනාධිපති සම්මාන හම්බ වෙනවා. එරංග සේනාරත්න අයියා අධ්‍යක්ෂණය කරපු ගිනිගත් මදුසාමීට. ඒ වගේම සල්සල් සම්මාන දෙකක් හම්බ වෙන. ඒ කාලේ හරි අහම්බෙන් සම්මානවල තිබ්බේ. ඉතින් ඒවා ඉතින් සම්මානනීය නිලයක් වෙන්න හම්බ වෙනවා. මං හිතන්නේ
මට තිබිච්ච දැඩි විශ්වාසය, කැපවීම, උත්සාහය සහ මං දැඩිස්සේ අදත් විශ්වාස කරනවා බුදුන් පල්මකොට සරස්වතී මෑණියන්ව මගේ ගෙදර තේවාවක් එක. ඉතින් මං හිතනවා මට ඒකේ පිහිට, ඒකේ ශක්තිය, ඒකේ බලය මට හැමතිස්සෙම තිබුණා. නැත්තම් මට කෙටි කාලයක් ඇතුළත මෙච්චර ලොකු ගමනක් එන්න හම්බ වෙන්නෙත් නැහැ කියලා හිතෙනවා. يعني ජයග්‍රහණ කියන ඒවත් කැලුමයි මේක කියනවා. මේ ජයග්‍රහණ කියන්නේ මේක හරි ශක්තියෙන් ගතපු ජයග්‍රහණ. ඒ කියන්නේ මේවයි පිටිපස්ස වෙන කවුරුත් ඉඳලා නැහැ. ඒ කියන්නේ මාර විදියට හෙල්ප් කරගෙන ශක්තිමත් වෙන. මේක අම්මගේ ශක්තියයි මගේ ශක්තියයි එක්ක තමයි මම අරගත්තේ. කියන්නේ ඒ දුකද, කඳුලද, සැපද, මහන්සිද ඔක්කොම ළඟ හිටියේ අම්මයි මමයි, මගේ පවුලේ කට්ටිය. ඉතින් ඒ ජයග්‍රහණේ මම මට 1999 මට එක අවස්ථාවක් හම්බ වෙන, මේක කියන්න ඕනේ, කොණ්ඩ කපන්න මේ ස්පෙસિෆිකේෂන් 99 මට පණිඩයක් කියනවා මේ කොණ්ඩ කපනවා. හැබැයි ඩොලර් 2500ක් හම්බ වෙනවා. මම කොණ්ඩ යල්ලල කියන මෙච්චර තමයි කපන්නේ කියලා. හරි චුට්ටක් මම දැන් කල්පනා කරන චුට්ටයිනි කපන්නේ. ආ ඕක කමන්නේ. ඉතින් ඩොලර් 2500 ගැන මොඩල්ස්ලාට ලංකා සීලම මොඩල්ස්ලා හිටියා. ගිය ගමන් මාව ගත්තේ මං හිතන්නේ රටවල් 12ක් හිටියනේ. මේ තායිලන්ඩ් හරි ඕ තායිලන්ඩ් එකේ කරගෙන මම කොන්නේ මෙහෙම ගැස්සුවා, හෙට ගැස්සුවා. ආ මෙතනින් කපමු, මෙතනින් කපමු, මෙතනින් කපමු. මම බැලුවා මං කො මගේ කොන් මම කොප එහෙම කප මං කො මට කිව්වේ මෙච්චර නෑ නෑ මුළු කොන්නේම ෂෝට් වෙන කපනවා කිව්වා. මං කො නෑ තැන්ක් යූ කියලා මම දැන් එනවා බෑ කියලා. එනකොට තායිලන්ඩ් මට මතක නෑ තායිලන්ඩ් වෙන්න ඕනේ. ඒ දෙන්නෙක් මාව හදිස්සිය වෙලා මෙහෙම අතින් අල්ල ගන්නවා. අතින් අල්ලගෙන කියනවා මේ තායිලන්ත ජාතිකයන් දෙදෙනෙක්. ඔව් තායිලන්තේ තායිලන්ත ජාතික දෙන්නෙක් කියලා. නෑ නෑ මෙහෙම අතින් ඔය අපේ බ්‍රයිඩල් එක අඳිනවද කියලා ඇහුවා. ඒ ගානම දෙනවා කිව්වා. මං කිව්වා බ්‍රයිඩල් එක අඳින්නේ ප්‍රශ්නයක් නෑනේ. මං කිව්වා හා කියලා. මාව දැන් පාන්දර දෙකම මාට ඉදර ගිහින් දැම්ම සාමාන්‍ය උස කොණ්ඩයක් දාලා ඒක බිත්තියට හිතු කරන් හිටිය දාපු කොණ්ඩේ. ඊට පස්සේ ඒ රටවල් 12ක ජජස්ලා හිටියේ. ස්ටේජ් එක උඩ තමයි මේකප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් මමත් ඉතින් ලංකාවේ තියෙන සුපිරි මොඩල්ස් අතර කොහොමද දැන් ඉන්න? අනේ මම මොඩලින් කියන එක දන්නේත් නැහැ. මේ මොකද්ද දන්නේ? මං ගියේ කොණ්ඩේ කපන්න දැන් බ්‍රයිඩල් එක ඇඳලා ස්පෙસિෆිකේෂන් 99 බ්‍රයිඩල් එක ඇඳලා. දැන් ඉතින් මේක ඔක්කොම මේකප් කරලා ඉතින් ජජස්ලා රටවල් 12 හැවිලා ඉතින් බලනවා මේකප් කරනකොට. දැන් එකක් දුන්නා, දෙකක් දුන්නා. මට දීලා තිබුණේ මෙහෙම රවුම් මල් එකක්. මං හිතුවා දැන් මේක ඇති දෙයක් නැහැ නේ කියලා. අර මල් එක මෙහෙම කරලා යටට දැම්මා. මං ගියා යන්න. ඒ යනකොට නිකන් අඩි 10ක් විතර ඇවිදගෙන යනකොට ස්පෙસિෆිකේෂන් 99 වින අනුෂා දමයන්ති. මම ගාමත් දුවලා අර හිසිකරුදනේ මල් එකත් අරගෙන තමයි නැග්ගේ. හැබැයි මට නෙමෙයි විනාපත්, ඒ කියන්නේ මගේ රටට නෙමෙයි, එක ගියේ තායිලන්තෙට. අනුෂට අවස්ථාව ලැබෙන්නේ දස්කම් විදහා දක්වන්නට රිදී තිරේ වාණිජ සිනමාවේ. සිනමාවට ඇවිල්ලා තිබිච්ච වකවානුව සහ ඒ වෙලාවේ තිබිච්ච අවස්ථාවනුත් එක්ක මට ඇත්තටම දැවන්ත, ඒ කියන්නේ කලාත්මක චිත්‍රපටි බොහොමයක් හම්බුච්ච කෙනෙක්. හැබැයි ඒවැත් තියෙන සමහර දර්ශන නිසා මම බෑ කියලා තියෙනවා. මට අදටත් මතකයි ලින්ටන් සේමගේ අයියා කරපු චිත්‍රපටයක පිටපත ගෙනල්ලා මට කියනවා නංගි මේ චිත්‍රපටිය කරන්න, මේකට සම්මානයක් අනිවාර්යයි කියලා. ලින්ටන් සේමගේ අයියා මට ඇවිල්ලා මට පිටපත තියාගෙන කියලා දෙනවා. මේ දැන් මම මේක එක සීන් එකක් තියෙනවා, හරි ලස්සන සීන්ස් දෙකක්. ඉතින් මං හැබැයි ඒ සීන්ස් දෙකට බය වෙනවා. එයා කියනවා නෑ නංගි මේක කැමරා කෝණෙන් ගන්න, ඔයා මේක මං ආපුම අලුතනේ මට තේරෙන්නෙත් නෑ. මේක මං කියන අයියේ මේ දෙක අයින් කරන්න මම මේ චිත්‍රපටි කරන්න නෑ නංගි, මේ දෙකේ තමයි මේක තියෙන්නේ. එහෙම ඒ වගේ මට මතකයි කළු සුදු මල් චිත්‍රපටියත් දැන් ඒ වගේ කාලේ කියන චිත්‍රපටය මග හැරිච්ච චිත්‍රපටි. ඒ කාලේ මං චිත්‍රපටි බොහොමයක් කත අරපු කෙනෙක්. කලාත්මක චිත්‍රපටි කිව්වම මං කලාත්මක චිත්‍රපටි වලට ටිකක් බය වුණා ඒ වෙලාවේ. ඒ තිබිච්ච සමහර දේවල් මං ඒවා මේ බාරගත්තේ නැතිකම තියෙන. එහෙම නැත්තම් මට ඒ දෙකම එක හා සමානව යන්න තිබුණා. හැබැයි කනගාටුවක් නැහැ. මොකද මේ මට කොහොම හරි සිනමාව තුල ඉන්න මගේ පින තිබුණා. පින නැත්නම් දක්ෂතාවය කොයිතරම් තිබුණත් සිනමාවේ රැඳෙන්න අවස්ථාව
නොලැබෙන්නට පුළුවන් බොහෝ දෙනෙකුට. දක්ෂ අය බොහොමයක් ඉන්නවා. නමුත් වාසනාව ගුණය, පින් මහිමය, මේ සියල්ලම බලපානවා තරුවක් විදියට සිනමාවේ රැඳෙන්න නම්. බොහෝ දෙනෙක් අනුෂා ගැන හොයන්න පටන් ගත්තේ, කතා කරන්න පටන් ගත්තේ ඔබ සහභාගී වූ ඒ රියැලිටි තරඟය තුළින් 2011 වසරේ. අපි අර නවත්තපු තැනට මේ දැන් ආය යන්න. ඔව්, 2011ට ඉස්සෙල්ලා 2008 මම සිරස ඩාන්සින් ස්ටාර් ඩාන්ස් කරනවා. ඒ වෙලාවේදී මේ ඇත්තම මේ කාලෙ මේ ඩාන්සින් කියන්නේ ඇත්තම ටිකක් පුදුම දෙයක්. හොඳට ළමයිට නටන්න පුළුවන් කියන එක. ඉතින් ඒක මම හිතන්නේ මං හරි වාසනාවන්තයි. මට ඒක උප්පත්තියෙන්, ඒ කියන්නේ ගුරුවරයෙක් නැතුව හදාරපු කෙනෙක් හැටියට මට මිනිස්සුන්ගේ හදවත තුළ ලැබුම් ගන්න පුළුවන් වුණා. වැදගත් තැනක්. වැදගත් දෙයක් ඔබ කිව්වේ. ඔබ කිව්ව පුංචි කාලේ ඉඳන් නර්තනයට කැමති, නර්තනයට දක්ෂයි, නටන්න කිව්වොත් සින්දු 10කට හරි මං එක දිගට නටනවා කියලා. හැබැයි මේ හැම නර්තනයක්ම කරන්නේ ගුරුවරයෙක් නැතුව. ඔව්. කොහොමද? සමහර වෙලාවට දෙවියන් දෙනවා කියන දේවල් තියෙනවානේ. මං හිතන්නේ එහෙම මම අදත් විශ්වාස කරන්නේ එහෙම. ඒ කියන්නේ මම මේ තරඟ දින්න නම් අද මම මෙතන ඉන්නවා නම් එතන තියෙන සුව උත්සාහය මගේ ශක්තිය. නර්තන ගුරුවරිය බවට පත් උනේ මගේ අම්මා. ඒ කියන්නේ මම මොන හරි ස්ටෙප් එකක් නටනවා නම් ඒක හොඳද වෙනස් කරන්න ඕනද කියලා කිව්ව මගේ අම්මා. ඩාන්සින් ඒ කියන්නේ දිනන මෙව් එක දක්වාම නර්තනය නිර්මාණය කරේ මම. ඉතින් ඒක නිසා මම හිතනවා දෙවියන් මට සරස්වති අම්මගේ ඒ ආශිර්වාදය මට හොඳටම තිබිච්ච කෙනෙක් හැටියට ගුරුවරිය බවට පත් උනේ ඒ නොපෙනෙන බලවේගය සහ මගේ අම්මා සහ මම. ඉතින් අර මට දැන් වුණත් සංගීත කාණ්ඩය ඇහෙනකොට ඒක ස්ටයිල් එක මොකක්ද, නර්තනය කොහොමද, මේක ස්ටෙප් කොහොමද කියලා ටග්ගල් කියන්න පුළුවන්. ඒක ටග්ගල් නටන්න පුළුවන්. දැන් වුණත් ඕනම ස්ටයිල් එකේ ඩාන්ස් එකට මට නටන්න පුළුවන්. ඒක මට ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. මම දන්නවා මේ ඒ කියන්නේ ඒක නිකන් ඒක මම හිතන්නේ ලේවල තියෙනවා කවදදලා ඒක අඳුන ගන්න. මම හිතන්නේ ඒක සංසාර පිනක් වෙන්නේ නැති. මොකද ඔය නර්තන තරඟාවලිය වරද්දන්නේ නැතුව බලපු කෙනෙක් තමයි මම. අනුෂා නටන විදිහ දැක්කහම කිසිම කෙනෙකුට කියන්නට බෑ ඇයි නර්තනය හදාරලා නැහැ කියලා. ඔබ ඉතාමත්ම ලස්සනට ඒ ගීතයට උචිත ආකාරයට ඔබේ සිරුර උපයෝගී කරගනිමින් බොහොම විචිත්‍රවත් පසුතලවල බොහොම ආකර්ශනීය රංගනයන්, නර්තනාංගයන් ඉදිරිපත් කළා. ඒ තුලින් තමයි ඔබට රියැලිටි තරඟයේ පළවෙනි ස්ථානය දිනා ගැනීමේ වරම භාග්‍ය වාසනාව හිමිවන්නේ. යමක් දිනන්න ඕනේ නම්, යමක් ගන්න ඕන නම් එතන තියෙන ඕනේ විශ්වාසය සහ උත්සාහය. විශ්වාසය ප්‍රාර්ථනේ මුලින්ම විසම්. ඒක මුලින්ම මට ඇති කළ දුන්නේ එකම කෙනා මගේ අම්මා. පුළුවන්. පුළුවන්. සහ ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය සහ කැපවීම, උනන්දු උත්සාහය. ඒ ටිකෙන් ඔබට ජීවිතේ ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්. කියන දේ තිබුණේ ඒක නිසා ඒ ඩාන්සින් ස්ටාර් එක ගත්තාම මම හිතන්නේ ලොකු කැපකිරීමකින් බොහෝ දේ විඳ දරාගෙන බොහෝම උත්සාහවන්ත විදිහට ජයග්‍රහණය කරා මම. ඒකයි එක වෙලාවකත් මම හරි ආඩම්බරේ කියලා තිනවා. හරිම මහන්සියෙන්, හරිම දහඩිය මහන්සියෙන් ආපු මේ ජයග්‍රහණය කොයි කුසලානේ. ඒක නම්බු පිට ඔතන තියෙන්න ඕනේ කියලා මම හැමදාම කියලා තියෙනවා. ඒ කියන්නේ එච්චර ඒක මං කියන ඕ කුසලානිට වඩා මං එදා දරාගත්ත දේ හරි බරයි කියලා. මම හිතන්නේ අද මගේ මාව මේ ඇඳුවේ ධනංජයනේ. ධනංජය මේකේ කතන්දර ටිකක් දන්න. ඒ කියන්නේ ධනංජය හඳුන්ගොඩ. හා, ධනංජය හඳුන්ගොඩ එදා ඉඳන් මාත් එක්ක හිටියා. ඒකෙන් තමයි ධනංජය මම හඳුනගන්නේ. ධනංජය වුණත් දන්නවා මේක කොයිතරම් මේ බරයිද මේ කුසලානේ කියලා. ඒ කියන්නේ එතන මගේ අම්මයි මමයි විතරමයි හිටියේ ජාග්‍රහණය හරහා. ඒක ඒ හැප්පිලි ඒ කකුලෙන් ඇදිලි කැපිලි කෙටිලි ඒ සියල්ල දරාගෙන ඒ පාර මැද්දෙන් ගිහිල්ලා ගත්ත ජයග්‍රහණයක්. ඒකට ඒක ඇතුළේ වෙන මුකුත් නැහැ. ඒ ජයග්‍රහණය ඇතුළේ වෙන මුකුත් නැහැ කියලා ඇය අභිමානයෙන් කියනවා. රියැලිටි තරඟයකට ඉදිරිපත් වෙලා ප්‍රේක්ෂක මනාපය තුලින්ම කිරුලක් හිමි කරගන්නට කෙනෙක් සමත් වේ නම් දක්ෂතාවය තුළින්ම පමණක්. ඒ කොයි තරම් ආඩම්බරයක්ද, අභිමානයක්ද? අනුෂ ලබපු ජයග්‍රහණය ගැන ආපහු හැරිලා බලනකොට, අද පැවැත්වෙන රියැලිටි තරඟ දිහා බලනකොට අනුෂ ඉන්නවා බොහොම බලවත් ස්ථාවරයක. තමුන්ගේ දක්ෂතාවය, තමුන්ගේ කැපවීම, තමුන්ගේ උනන්දුව
මේ සියල්ලම තියෙනවා නම් බාහිර වෙනත් කිසිම උදව් උපකාරයක් නැතුව තමුන්ට යන්නට ඕනේ ජයග්‍රහණය කිරුල කරා තමන්ට යන්න පුළුවන් කියලා. මම දැඩිසේ විශ්වාස කරනවා. ඔබ උදාහරණයක්. මම උදාහරණයක්. මම හැබැයි මෙහෙම එකකුත් එකට ඉක්ුතු කරනවා. සබහදහම තියෙනවා නේද? ඒක අපි නොදන්නා තැන. හැබැයි මේකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. මම මේක හැමතිස්සෙම කියන්නේ මේක මේ 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 සබහදහම කියන එක අඳුරගන්න මේකත් එක්ක ජීවත් වෙන්න මේකේ තුල තියෙන මේ ශක්තියන් බලයන් ඔබට ගන්න පුළුවන්. මම එහෙම කෙනෙක්. සාමාන්‍යයෙන් කවුරුත් හිතන්නේ නැහැ දැන් මම අඳින පළඳින විදිහට මම ඉන්න විදිහට ගත්තාම සමහර අය හිතන්නේ අපි මේ ආගම දහම සබහ දහම ඒ ගැන කතා කරයි කියලා නෑ එහෙම නැහැ සමහර අය ඇඳුමින් සහ අඳින පළඳින විදිහට තීරණය කරාට සමහර අය එහෙම නෑ ඒකට හොඳ උදාහරණයක් මම මේ හැම දෙයක් ඇතුළම මට සබහ දහමේ මහා ශක්තියකුත් තිබුණා මං දැඩිසේ විශ්වාස කරපු එක තැනක් තමයි එතන මං හැම තිස්සෙම ගනුදෙනු කරේ එතනත් එක මගේ මනස. ඒ කියන්නේ මම මෙහෙම කෙනෙක් මට ඉන්න මේ ශක්තිය ඕනේ. මේ බලය ඕනේ. මට මේක ඕනේ. මට එකද දෙන්න. එකට සුදුසු දේ දෙන්න. සුදුසු දේ කරන්න ශක්තිය දෙන්න. සිතුවිලි දෙන්න. අදහස් දෙන්න. කියන එකත් එක තමයි මම හැමතිස්සෙම මගේ ජීවිතේ අද මේ තප්පරේ මේ මොහොතත් ඉන්නේ මම ඒ වගේ. ඉතින් ඒක නිසා ඒ හැම ජයග්‍රහණයක් ළඟම මට නොපෙනෙන ශක්තියක් නොපෙනෙන විශ්වාසයක්. හැබැයි මම මේ ගනුදෙනු හෘද සාක්ෂියට එකඟව කරා. ඒ කියන්නේ මට මේක ඒ කියන්නේ දෙයක් ලබා ගන්න ඕන වෙලාවට ගිහිල්ලා බෝධියට බෝධි පූජා තියපු කෙනෙක් නෙමෙයි මම. ඒ ගනුදෙනුවේ මට ලොකු ශක්තියක් හම්බුණා මගේ ජීවිතේ මේ හැම දෙයක් ඇතුළතම කියලා මම කියන්න ඕනේ. ඒක මම කියන්නේ ඕනම කෙනෙකුට ඒකත් ඒ විශ්වාසය තුලින් ඉන්න ඕනම දෙයක් ලබා ගන්න පුළුවන්. ඕනම ජයග්‍රහණයක් ජීවිතේ ඕනම ප්‍රශ්න කියලා දේවල් නැහැ හැම එකටම උත්තර තියෙනවා. ඒවට ඒ උත්තරේ වුණත් තමුන්ට හම්බ වෙනවා. හරි ශක්තිමත් කෙනෙක් වෙනවා. ඒ අද හිම හිටිහිඳ තමයි අද මම වටන්න බැරි මගේ හිත රිද්දන්න බැරි මොකද ඒවෙන් අපි ශක්තිමත් වෙලා. ඉතින් ওই ජයග්‍රහණ ගැන කතා කරනකොටත් මගේ ජීවිතේ තිබිච්ච ලොකු ශක්තියක් හැටියට මම කියන්න ඕනේ මට එතන තිබුණ ලොකු දෙයක්. සාමාන්‍යයෙන් රංගවේදිනියන්ට නිලිචාරිකාවේ ඉදිරියට යද්දි නොයිකුත් කටකතා තමුන්ගේ නම් සමග තවත් රංගන ශිල්පීන්ගේ නම් ඈදීම් මේ වගේ දේවල් අපිට මාධ්‍ය ඔස්සේ නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවල දකින්නට අහන්නට ලැබෙනවා. හැබැයි අනුෂා දමයන්ති කියන ඔබව කවදාවත් ඒ කිසිම තැනක අපිට දකින්නට ලැබුණේ නැහැ. මම මගේ වෘත්තියට හරි ආදරේ කෙනෙක්. මම මේක කරේ හරි ආදරෙන් ගෞරවයෙන්. වන්දනීය දෙයක් හැටියට මම අදත් ඒක හරිම වන්දනීයයි හරිම පූජනීය කටයුත්තක් විදිහට තමයි මගේ කලාව තුළ මම හැසිරුණේ. ඒ වගේම මේ කලාකාරයන් මේ නිලියක් කියන කෙනා සමාජයේදී හරි විවෘත චරිතයක්. ඉතින් එක හැක් වෙනුවට ඇස් දහස් ගාණක් බලාගෙන ඉන්නවා. ඉතින් මම හැම තිස්සෙම හිතපු දෙයක් තමයි වෘත්තීය ගෞරවය හරිම වැදගත්. හැම මොහොතකම හැම තප්පරයකම වෘත්තීය ගෞරවය රැකිය යුතුයි කියන තැන. ඉතින් ඒක නිසා ඒ කලුණු තරම් ආදර යෝජනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මගේ මුල් තැන හම්බුනේ හැමතිස්සෙම කලාවට. ඒක නිසා හැම කෙනෙක් එක්කම හරි ආදරෙන් මේ ආදරණීය ගනුදෙනුවක් කරන්න පුළුවන් වුණා මට. ඉතින් ඒ හැමෝම මට හරි ආදරේ. මගේ මුළු ශේෂ්ත්‍රයම ගත්තාම අද වෙනතුරු කවුරුවත් මාත් එක්ක තරහ නැහැ. ඒ කිසි කෙනෙක් එක්ක මම වචනයක් හුවමාරු කරගෙන නැහැ අදටත්. ඉතින් ඒක නිසා හැමෝම ඒ අර මම මගේ වෘත්තිය ගත්තනේ ගෞරවේ. මං හැමෝටම ගෞරවයෙන් සැලකුවා. මං කියන්න ඕනේ මේ වෘත්තියේ හැම කෙනාම ඒ ආදරයේ ගෞරවයේ එම විදිහටම මට දුන්නා. ඒ ප්‍රේක්ෂකයන් ගත්තාමත් එහෙමයි. මගේ ජීවිතේ ලොකුම ශක්තිය වුණේ මට ප්‍රේක්ෂකයන්. ඒගොල්ලොනුත් මට ලොකු ආදරයක් ලොකු ගෞරවයක් දුන්නා. ඉතින් මං කොහේ දැක්කත් ඒගොල්ලන්ට ඒ ආදරය දෙනවා. ඒගොල්ලන්ට ඒ ගෞරවය දෙනවා. හේතුව අර තමන් වපුරන දෙයින්ම තමයි තමුන්ට නෙලන්න වෙන්නේ කියලා එකක් තියෙනවා වගේ. ඉතින් මං හැම දෙයක්ම හරි ආදරණීය විදිහට ගෞරවණීය විදිහට අභිමානවත් විදිහට අරගෙන තමයි ජීවත් වුනේ. ඉතින් දවසින් දවස ගන්නකොට මම ගොඩක් කල් ඇවිල්ලා. හැබැයි අර මට අර කියනවා වගේ හිම කට කතා ඒ දේවල් හැදෙන්නේ නැතුව හැමෝගෙම ආදරේ දිනාගෙන හැමෝමත් එක්ක ගොඩක් ආදරෙන් ඉඳලා මේ ගමන එන්න පුළුවන් වීමත් මං හිතනවා මගේ පිනක් කියලා. අනිවාර්යයෙන්ම ඒ පිනක්ම තමයි. අනුෂා දමයන්ති කියන නම ඇහෙනකොටම අපේ
සිත්වල මැවෙන චිත්‍රරූපයක් තියෙනවා. ඇය හැම විටම දකින්නට ලැබෙන්නේ උත්තර භාරතීය රංගවේදිනියන් හා සමාන වන ආකාරයේ බොහොම විචිත්‍රවත් දැවැන්ත ඇඳුම් මෝස්තර ස්වර්ණාභරණ ආභරණ සමගින්. මේ දේවල් වලට මේ විදියට හිත දෙන්නේ කොහොමද? ඒකත් මෙහෙමයි. ඒකටත් මගේ තාත්තටයි අම්මට තමයි ස්තුති කරන්න ඕනේ. ඔය ඇඳුම් ගැන කතා කරද්දී මේ පුංචි කාලේ මේ මැෂින් එකක් ගෙනාවා එක අක්කා කෙනෙක් විකුණන්න මම පොඩි එතකොට. ඒක දැන් මගේ අම්මලා කාටවත් මහන්න බෑ. දැන් මේ මැෂින් එක අපේ තාත්තිය ඇත්තටම ගත්තේ පව් කියලා හිතලා. හැබැයි දැන් මට ඔක සෙල්ලම් බඩුවක්. දැන් මේ මැෂින් එකක්නේ. ඉතින් මට හම්බ වෙන ඕන දෙයක් මම මහනවා. තේදි. ওই වෙලාවේ අපේ අම්මා මට දුන්නා ඔයාට කැමති ඕන එකක් ඔයා කරගන්න කියලා. රිදී. හැබැයි කැපුවලා මැහුවට ජීවිතේ නඳින්න බෑ මේ එකක්වත්. හිරයි. ඉතින් සමහරවිට මට මතකයි මම ගවුමක් මැහුවා. මහල ඇඳගත්තා. ඇඳගත්තට ගලවන්න බෑ. අම්ම වෙල කතරෙන් කපනවා. හැබැයි එහෙම කියලා අම්ම බැන්නේ නැහැ. ඔයා රෙදි නාස්ති කරනවා. මොකද්ද මේ පිස්ස ඕක නවත්තලා දාලින්. ඊට පස්සේ ආ කමන්නේ ඔයා මේකත් අරගෙන බලන්නකෝ කියලා මගේ අම්මා එදා මට උපරිම දුන්නා ඔයා ඕන එක. හැබැයි ඊට පස්සේ ටිකෙන් ටික මම මහන්න පුළුවන් වුණා මට. අද ගත්තාම ඒක නිසා තමයි මම මෝස්තර කරන්න පුළුවන් උනේ. ඊට පස්සේ මම මේ ඇඳුම් මේ මෙටීරියල්ස් ගෙනල්ලා කපලා එහෙන් තියලා මෙහෙන් තියලා වෙන හැඩතල වලට ගත්ත ඇඳුම්. ඊට පස්සේ මම ආසය තුනයි එක කරන්න. ඒකට විවිධත්වයක් ගේන්න මම කැමති දේවල් මේ ඩිසයින් කරන්න. ඉතින් මං හිතන්නේ අනුෂා දමයන්ති කියන ඩිසයිනව නිර්මාණය කරත් මගේ අම්මා. එයා මට දීපු නිදහස සහ ඒ නිදහස තුළ මට අවශ්‍ය දේවල් ලබා දීම. ඒක නිසා මට මම වෙනස් වුණා සහ මං අදත් විශ්වාස කරනවා නළු නිළියන් කියන්නේ හරිම සුවිශේෂී කට්ටියක්. හරි ලෝකේ ගත්තම ඒකනේ සාමාන්‍යයෙන් දෙවියන්ට පස්සේ පිදුම් ලබන කට්ටිය කලාකරුවන් කියලා කියන්නේ. ඉතින් හැමෝම මේගොල්ලන් දිහා බලනවා. ඉතින් මම හිතුවා නිළියක් වුණත් හරි ලස්සනට අඳින්න ඕන නිසා මේ එළියේ ඉන්න ප්‍රේක්ෂකයන් හැම තිස්සෙම ඒගොල්ලන් හරි ලස්සනට දකින්න කැමති. ඒගොල්ලන්ගේ සිහිනවල ඉන්න අය. සහ යම් මොස්තරයක් හරි පැෂන් එකක් එළියට දාන්න පුළුවන් කෙනෙක් තමයි නිළියක් කියන්නේ. ඉතින් ඒක නිසා මම හැම වෙලාවෙම හරි ඔක්කොටම වඩා වෙනස් දෙයක් කරන්න, ලස්සන දෙයක් කරන්න, වෙනස් දෙයක් කරන්න සහ මම කොහොමත් හරි ලස්සනට අඳින්න ආස කෙනෙක්. අදත් ඔබ බොහොම ලස්සනට හැඩ වෙලා ඉන්නවා. කලින් කිව්වා වගේ ස්තුතිය. අද දවසේ නම් යන්නට ඕන ඔබ හැඩ ගන්නපු ධනංජය හඳුන් ගොඩට. අනිවාර්යෙන්. අනුෂා, අපි ජීවන ගමන් මගේ ගමන් කරනකොට අපි නොහිතන මානයකට සමහර වෙලාවට අපේ ජීවිතය අපි වරගෙන යනවා. ඔබ මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති ඔබ කුඩා කාලෙදි මේ වගේ ජනප්‍රිය වෙලා රටේ මිනිස්සුන්ගේ ආදරය දිනාගත්ත රංගවේදිනියක් ඒ වගේම නර්තන ශිල්පිනියක් වේවි කියලා. මතු අනාගතය ගැන ඔබ දකින්නේ කොහොමද ජීවිතයත් එක්ක? කලා ලෝකේ වේවා, තමන්ගේ සාමාන්‍ය ජීවිතේ වේවා, මිනිසුත් එක්ක ගනුදෙනු කරපු තැන වේවා, ජීවිතේ තමුන්ට කොහෙද යන්න හම්බුනේ, විඳින්න හම්බුනේ කොහෙද? ඒ හැමතැනම පිරුණු කෙනෙක් හැටියට ඉන්න පුළුවන් වුණා නම් අන්න ඒක තමයි මගේ ජීවිතේ මල් ලබන ලොකුම සතුට. මගේ අනාගතේ බලාපොරොත්තුවත් අන්න ඒ වගේ මේ මට පුළුවන් විදිහට හැමෝටම උදව් උපකාර කරගෙන පිරුණු කෙනෙක් හැටියට ජීවිතේ දැකලා මේ වෘත්තියේ ගෞරවය තවත් රකිමින් මේ වෘත්තියේ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරමින් ලස්සනට ඉන්න පුළුවන් නම් මං හිතනවා මම හරි වාසනාවන්ත පින්වන්ත කෙනෙක් කියලා. මොකද මං දන්නවා මේ කරපු පින ගෙවෙමින් පවතින කියලා. ඉතින් මට ඒකට බයයි. ඒක නිසා මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ තව තව පින් කරන්න. කවවත් විවේචනය කරන්නවත් මං හරි බය කෙනෙක්. ඒ කියන්නේ කාටවත් මේ නින්දාවක් කෙනෙක් වචනයක්වත් කියන්න හරි අකමැති. මං හිතන එක පෙරලා සමුන්ට දවසක එනවාමයි මේ අපි අහන ධර්මෙත් එක. ඉතින් හැමතිස්සෙම ගහකොළට සබහා දහමට මිනිස්සුන්ට ලද දෙයට මං හැමතිස්සෙම ස්තුතිවන්තයි. මගේ උදේට නැගිට්ටත් මම රැට නිින්ද ටිකත් මම හරි ස්තුතිවන්තයි. මං කියන ස්තුතිය අද දවසට මට. මම නැගිටින්නේ අද දවසේ මට මෙන්න මෙහෙම ඉන්න හම් වෙන්න ඕනේ. මගේ එක වචන කිසි කෙනෙක් හිතවත් රිද්දන්න මට ලැබෙන්න එපා. මට මේ මම පැය ගාණයි මෙච්චර පැය ගාණයි මම ඇහැරලා ඉන්නේ. ඒ ගානේ මට හොඳ විදිහට එක පිනක් හරි මට කරන්න ලැබෙන. ඒ කියන්නේ සතෙකුට කැම ටිකක් හරි දෙන්න ලැබෙන්න සහ මොනවාම හරි මට යමක් කරන්න ලැබෙන්න. ඒ කියලා ඉතින් රැට නිින්දට යනකොට ඒ ගැන හිතලා මට සතුට වෙන්න පුළුවන් නම් කියන තැන ඉන්න. ඉතින් වෘත්තීය ජීවිතය ගත්තත් කොයි තැන ගත්තත් මිනිස්සෙක් හැටියට ජීවිතය දැක ආදරෙන් ගෞරවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි හැම කෙනෙක්ගෙම හොඳම තැන. ඒක තමයි හැම කෙනෙක්ගෙම හොඳම තැන. අනුෂා කිව්වා
අනුෂ කරපු හොඳ පින් ගෙවෙමින් පවතිනවා කියලා තව පින් එකතු කරගන්න ඕන කියලා. මේ කතාබහ සඳහා අනුෂගේ මේ බොහොම කලාගාරයක් වගේ දැකුම් කළු විචිත්‍රවත් නිවසට ආපු වෙලේ ඉඳන් මම ඇතුළු මගේ කැමරා කණ්ඩායමට ලබා දුන්න ආගන්තුක සත්කාරයම අනුෂට ඒ පින් තවත් බොහොමයක් වැඩි කරගන්නට හේතු කාරණාවන වාට කිසිදු සැකයක් නැහැ කියලා මම කියනවා. ඒ තරම්ම ආගන්තුක සත්කාර කළා. ඇත්තටම ඒ බව දන්නවනම් මම අද උදේ කෑමත් නොකා තමයි එන්නේ කියලා මට කියන්නටම ඕන. කැලුම් අයියේ මේ ඔයත් එක්ක මේ ඉන්ටර්වයුව කරනවා කියන එක මට ලොකු පිරුණුකමක් හිතේ. ඒ කියන්නේ ඒ කාලෙන් දැම්ම මම ඔයාට කැමති කෙනෙක්. ඔයාට අපි ආදරේ මගේ මුළු ගෙදරම නෙමෙයි මං හිතන්නේ මං කියව මුළු රටම ආදරය කරපු කෙනෙක්. ඒ ඔයාට ආගන්තුක සත්කාර කරන්න නැතුව කොහොමද ඔයාට මම උපරිම ආගන්තුක සත්කාර කරනවා. ඒත් මට හිතට මදි. ඒ ගැන පොඩ්ඩක් හිතන්න එපා. මේ දක්වපු ආදරයට බොහෝම පිං. අනුෂට ආදරය කරන අපේ රටේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම අනුෂට ආදරය කරන තවත් අය ඉන්න බව මට පැහැදිලි වෙන්නේ මේ කතා බහට මම අනුෂත් එක්ක එකතු වෙනවා කියලා කිව්වහම අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් වෙන ස්පාසිලෝන් ආයතනය අනුෂටම දෙන්න කියලා එහි නිෂ්පාදන අඩංගු තෑගි පාසලයක් මට ලබලා දුන්නා. ඉතින් මේ තෑගි පාසලය බාර ගන්න. Thank you. මම ඉතින් මම පාවිච්චි කරන මේ ආයතනයක් ඒක නිසා ස්පාසිලෝන් මේ ස්පාසිලෝන් එකේ ගොඩක් දේ මම පාවිච්චි කරනවා. ඒ නිසා ඒගොල්ලන් මට තෑගි ලැබුව මට වටිනවා. Thank you ස්පාසිලෝන්. එහෙමනම් මේ පුංචි තිලිනයත් බාර ගන්න. මේ පුංචි තිලිනය මගෙන් එළියෙන් පේන අනුෂට වැඩිය ඇතුලින් ඉන්න අනුෂට මම ගොඩක් ප්‍රිය කරනවා. අනුෂගේ ගතිගුණවලට සහ නිහතමානී බවට. ඉතින් මේක බොහොම පුංචි දෙයක්. මේ ආදරෙන් දෙන දේ බාර ගන්න. මගේ ඇස් දෙකේ කඳුළුත් එක්ක ඒ දින ආදරයට හැම දෙයකම පුංචි දෙයක්. Thank you කලමයි. මන් දැන් වාට මොනවද දෙන්න තෑ? ඔයා මට දීපු දේවල් අද මෙතන ආපු වෙලේ ඉඳන් හොඳට ඕම ඇති. මෙන්න මේ විදියටයි අනුෂා දමයන්ති නම් වූ රංගවේදිනිය සමග හදවතින් හදවතට දැනෙන මේ ආදරණීය කතාබහ නිමාවට පත්වන්නේ. අනුෂා ඔබ තව නුදුරු දිනකින් ජීවිතයේ අලුත් පිටුවකට පියමං තබන්නට සැරසෙන බවට අපට ආරංචි ලැබෙමින් පවතිනවා. ඔබේ ජීවිතයේ සියලු දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ හිතන පතන අයුරින් ඉටු වේවා කියලා තෙරුවන් සරණින් මම ඔබට ආශිර්වාද කරනවා. සුබ පැතුම් ගෙනේනවා. බොහොම ස්තුතියි කලුමයේ. මම නිදහසේ කතා කරවත් එක්ක. ඉතින් මම කිව්වා වගේ හැමදාමත් මගේ හිතේ තවට ආදරේ ගෞරවේ හැමදාමත් තියෙනවා. මමත් දන්න කැලුම් අය ඇවිල්ලා ඒ මම මට දීපු වටිනාකම් වලටත් වගේම බොහෝ වටිනාකම් වලින් පිරුණු හොඳ හදවතක් තියෙන නිහතමානී කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි ඔය අදත් ඔය ලස්සනට රජෙක් වගේ බැබලි බැබලි ඉන්නේ. ඉතින් මුළු රටම ආදරය කරන කෙනෙක්. බොහොම ස්තුතියි මේ තප්පරෙත් මේ මොහොතෙත් මගේ වෘත්තිය වෙනුවෙන් මට වටිනාකමක් ලබා දුන්න. ස්තුතියි. ආයෙ දවසක එන්න අනිවාර්යෙන්. ඒ ආදරේ සෙනෙහස අරගෙන ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක මට එකතු වෙන්න. ඉතින් ඔයාලට ගොඩක් ගොඩක් ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. මම දවසක් යාගේ කට හිකරා චූටි මේ කිරි බෝතලකින් කිරි පොවන්න. මියා අඬනව නෑ නටන්න මේක වට දිනන්න පුළුවන්. මගේ ජීවිතේ නරක වචන තමයි මට නටන්න කියන්නේ. ඉදිරියට මේ වගේ කවුරු හරි ආවහම මං අම්මා ළඟට දුවලා ඇවිල්ලා ඇදලා කියන්නේ මට නටන්න කියන්. මට නටන්න කියන්. නයි කියන එක මට ගානක් නෑ. මෙහෙම යාගේ බෙල්ල වටේ දාලා මෙහෙම ගැටයක් ගහන්න ඕනේ මේ පිඹුරව. දෙයක් ලබා ගන්න ඕනේ වෙලාවට ගිහිල්ලා බෝධියට බෝධි පූජා තියපු කෙනෙක් නෙමෙයි මම. ඒ කාලේ මං චිත්‍රපටි බොහොමයක් අතහැරපු කෙනෙක්. ඒ කලුණු තරම් ආදර යෝජනා ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් මෙයා සිනමාවේ ඇවිල්ලා මේ ප්‍රාඩුවේ කියනකොට මට අතවනාගෙන යයි. කැපිලි කෙටිලි ඒ සියල්ල දරාගෙන ඒ පාර මැද්දෙන් ගිහිල්ලා ගත්ත ජයග්‍රහණයක්. ඒකට ඒක ඇතුළේ වෙන මුකුත් නැහැ.